මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ඩිකන් YouTubeු නාලිකව සස්ට්‍රයික්් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාටම් මාලා තැනගන්න බෙල්පත්න කොපල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමුගන්වන ලොකුම් න් Onlineයින් පාසලDPශ දලපුතාලා දැන් අපි මේ කොසතුලින් විශේෂ අාවදහනයක් යොමු කරන්නේ අපි මේ සාකංශාකරපු කැරැල් මේ දක්වා ඇලපු තල මමාතක හොඳ අවබෝධයක් ල බාගත්ත මේ සිපොයි කැරල්ල පිළි බඳව එහෙනම් මේ කැරල්ල අප අවසානය කතා කලා එතරම් සාර්ථක වුණේ නැහ. මොකද අවසානය දක්කා විශාල සටනා ගෙන ගිහිල්ලා මෙද මේ ප්‍රාදේශයපාලකනුත් නතම් මේ ප්‍රදේශය රාජවනාය කෙනුත් මේයත් එකතු කරගෙන ජනතාවත් එකතු කරගෙන සිපොයි බටින් මේ ගැන ගිය කැරල්ල කෙසේ හෝස් බොහොම වෙනස්තත්තකට පත්වනා මොකද අවසානයේදී මේක ජෑග්‍රාහණය ලැබුණ ඉංග්‍රීසින්ට් බද මේ දිල්ලියල්ලා ගැනීමත්තක් අප පහැදිලිවකි ඉංග්‍රීසින් නැවතත් තමන්ගේ බාලය උතුර ඉන්දිය පුරා පිහිටුවාගෙන කටයුතු කරන්න කලා කියල ති එහෙනම්. දැන් අපින් මේ කොසිසුලින් ඔන්න මුලින් අවධහනය යොමු කරන්නේ මෙසිපොයි කැරල්ල අසාර්ථක වෙන්නට හේතු මොනවද කියලා. මෙතරම් සාර්ථක ගමනක් ආපු මේ කැරල්ල මොන හේතු නිසාද. අසාර්ථක වුණේ අපි බලමුහෙනන් වෙන මඹ මේ පිළිබඳව අවධානයක් වයොමු කරලා හොඳයි පලවනිියම කියනවා ඉංග්‍රීසින්ගේ පාලනට එරහිව ඉන්දියානුවන්තුළ පැවති පොදු අප්‍රසාදය නිසා කැරල්ල වේගෙන් පැතිරගියත් තම අල්ලා ගත්ත ප්‍රදේශ දිගටමමා රක්‍ෂා කර ගැනීමට කැරලිකරුවෝ අසමත්හ මොකද මේ කියන දකුතයි පැහැදිලිව කියන්නේ දැ න්ද නුවන්තුළ තිಿබ පොදු යි ඉ ගಿරි ා න ರ හි ට ು කිරම් ප යි ැරල්ල තු ෙන ද න ැි ල් කා ල ಿ දක්ක මෙස සයලු ඉන්දයානුවන් එකතුනේ කොයි පාලකන කොයි ඉදක් නත්ේ දව සේලු දනාම එකතුනේකටද මේ ඉං්‍රීසින්ට අප್ರಸසාද තු තිෙබ ති න ඒකට පිරදු ැග සි තම එකතුුණ. එතකොට මේ මූලික තුළින්. අපි දක්කාක් කැරැල්ල බොහොම වේගයෙන් පැතිරලා ගියානේ රිින්දියාවපුරා ප්‍රදේශ කීපයකම අපිකිව මේ කැරල්ල පැතිරුණා කියලා. හැබැයි තමන්ව අල්ලාගත්තම ප්‍රදේශ සමන් අල්ලාගත්තම ප දිගටම පවත්තා ගෙන යන්න තාරක්ෂා කරගන්නට තමයි මූන්ට හැකියාවක් නොලැබුණ. ඒකනේ පැහැදිලියම දිල්ලියටුනේ නද දිල්ලිය පොහමෝදිින් අල්ලාගන්නට මේ අක්කමනය කරන්නට ඉන්දියානුවට හැකියාව ලැබුණත් අවසානෙ ඉංග්‍රීසින්ටම නැවත ලබා දෙන්නට සිද්ධ වුනා මොකද ඒක තමන් අල්ලා ගත්තට තව දුටත් එකක ආරක්ෂා කරගෙන පවත්වාගෙන න්න හැකියාවක් මේ අක තිබ නැවක තමයි මේ කැරල්ල දක්නට ලැබුණු මේ අවාසි සහගත තත්වය ඇත්තටම හොඳයි ඉතිං ඔන්න අපි ක මූලික වශයෙන් කියන්න පුළුවන් මේ අසාර්ථක වෙන්නට තිබ්බ හේතුව මේ අල්ලා ගත්ත ප්‍රදේශ දිගටම ආරක්ෂා කරගැනීමට රලිකරුවන් අසමත්වීම හොඳයි ළඟට කියනොමේ අල්ලාගත්ත ප්‍රදේශවල ස්ථාවර පාලනයක් පිහිටවීමට ස්තිිරපාලනයක් පෙටිඩ යම්කිසි ප්‍රදේශයක් කල්ලගත්තනම් ඒ ප්‍රදේශ ස්තිිරපාලනයක් තියෙනට නද ඒන්නේ ිකකා පාලනය කරමින් තව කෙනෙක්ට ලබාදීමට මේක රාජධානයක් මාරුකරනව වගේ වැඩක් නෙවෙයින. මේකේ ස්තිරව තමන් අල්ලගත්තන මේක පවත්වාගෙනයන්න්නුවන්. නමුත් මෙතන මුොකදු නේ මේ අල්ලාගත්ත ප්‍රදේශවල ස්ථාවර පාලනයක් හරියට පිහිටවන්නට අවශ්‍ය දර්ශනයක් නැත්තං දිගුකාලීන වැඩ පිළිවෙලක් මේ කැරලිකරුවට තිබෙෙන. මේ අයදේ පුතේ මේ අවුරුදු ගාක් එඳල සංවිධානය වෙලා කරපු වැඩක් නෙමේනි මේක ඇද මේ අයට මේ. හුණානට සිද්ධ වෙච්ච ත්වය නිසා ඊට අනුකූලව ඒ අවස්ථාවිදි ගන්න පුළුවන් ක්‍රාමාර්ගයතම මෙයයි ගත්තේ එනිසා මේක මේ වසර ගණනාවක් බොහම දීර්ගකාලයකිනම් හොඳින් තීරණය කරගෙන ඇවිල්ලා ඒකට පාලක පත්කරන්නට පාලකයන් යෝජනා වෙලා විදිටාපුයක් නෙම. තිය නිසා මේක ඒකත් ත්‍රම මොවුන්ට බොහොම අවාසේසාගත තත්වයක් වුණා පැහැදිලිබව යම් කිසි මෝන්ත තිබ්බඇත්ත්‍රම යම්කිසි ප්‍රදේශ කීපයක් කල්ලාගේ ඒ ප්‍රදේශවට ඒ අදාළ පාලකයින් පත් කරලා එක ස්තිර කරන්න නමුත් එහෙම ගුණේ නැහැ නිසා පැහැදිලිවා පිල් මෙතනනිකැම් ්‍යක්ස් ාාවරාන පිටීමට අවශ්‍ය දර්ශනයක් නැත්තන්ගේ දිගුකාලින වැඩපිළිට. ඒය හිතුවේ ඒය අවස්ථාව ගැන ඒ අවස්ථාවේදී තමන්ට මේ ඇතිවෙච්ච බ්‍රරිතාාණයන්ගේ පීඩනවලින් බාධකවලින් ගැලවෙන්නෙක හොඳගේ කියනක් විතරයි. එතනින් එහාට. මේ දීර්ග කාලීනම අපේ අතේතියා ගැන්න නැත්තං. මේ ඔවුන්ගේ කර්දරවලින් බැටවලින් විදෙන්න්නට මොකක්ද කරන්න පුළුවන් කියලා වැඩ පිළිවෙලක් දීර්ග කාලීද පිරිවෙක් ඔවුන්ට තිබෙ නැහැ. ඒේකත් මේ කැරල්ලා සාර්ථකාවන්නට හේතුනා. අනෙක්දේතමයින් ග්‍රිසින්ගේ අවිගාබඩාවලින් පහැරකත්ත ගිනි අවිහරුණ හම අවශ්‍ය අවිර්ධ සපයා ගැනීමේ ක්‍රමවේදයක් කැරලිකරුවන්ට තිබනෑ. කැරල්ලිකරුවන්, තුළ තිබබ මේ දේවල් ඇත්තරම අපිට පේනවා ගොඩක් බ්‍රතානයන්ට පවාසන කැයි ්‍රතාායන්ගේෙදේපත ඇත්තරම ඔඕුන්ට අවි අයද තිය උන්ට නායග ශක්තිය හමුදා බලයතින පුහුණනුව තියනවා මෙ හැමදේම තියෙනවා එතර අපේ මේ කැරලිකරුවන්ට නැතම ඉන්දියානුවන්ට පැහැදිලිව මේ ශක්ති තිබෙන ඇතකට අවිියයුද පවා උන්ට තිබෙන හැ ඔවන්මොකද කරේ මේ ඉංග්‍රීසිීන්ගේ අවිගබිඩාාවලින්ම තමයි මේ ගිනිිය වහෙම ැහැ ත්ත ඉති ඒවා හැරෙන්න්න ඔවුන්ට අව අයා ඔවන්ට වශ්‍ය ප්‍රමාණෙන් සැලදනාටම අවශ්‍ය වෙන විදිහට ඒවා සපයයාගන්න ඔුන්ටහක කියාව තිබෙන අ හොරකං කරපු කිහිපයක් තමයි ඔවුන් තුළ තිබේ මේ සටන්වදීම සහාහකින් හෙමරම මේ ඉංග්‍රසින්ට සම්පූනව වශයෙන් ඔුන්ගේ සරන් ප්‍රියාවලියට අවශ්‍යංවිධානාත්මක බාව උන්ගේ හමුදාව උන්ගේ අවයාාර්ද මේ හැම දෙයක්ම තිබා ඉතින් ඒවගේ තත්ත්යක් තමයි අපිමම් කොටස් දෙක ගත්හ පිල් දෙක ගත්හම අපිට ධත්නර ලැබනති ඒ තත්වයන් කෙසේනමුත් අවසානයේදී ඉන්දියානුවන්ට අවාසිසාගත් අත්්‍යයක් උදාකර දෙන්නට හේතු නතින්න බොහොම පැහැදිලි මේ කැරැල්ල අසාර්ථකවෙන් හේතු තුනක් අපි මෙතනින් කතා කළ මුලින්ම මොුණ අදතුන් අපි මතක් කරගමු පලවෙනි දේ තමයි ඉන්දයානුවන් මේ කැරලි තුරදී අල්ලාගත්ත ප්‍රදේශ ආරක්‍ෂා කරගැනීමට ඔුන්ට නොහැකිවුණා ඊළඟදේ තමයි අල්ලා ගත්ත ප්‍රදේශවල ස්ථේරපාලනයක් පිහිටුවීමටත් ඒවාගේම ඒ සඳහායම් කිසි දර්ශනයක් නැත්තම් දීර්ගකාලීන වැඩපිළිවෙලක් ඇතිකරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒවාගේම තමයි ඉංග්‍රීසින්ගේ අවිගාබඩාවලින් පැහැරගත්ත අවිායධ කීපයක් ඇරෙන් ඔවුන්ටම අයිද සපයා ගැනීමේ ක්‍රමවේදයක් මේ කැරලිකාරුවන්තුළ දක්නට ලැබුණේ නැහැ තවුන්ටම අවශ්‍ය වෙන පරිදි ඒ අවශ ප්‍රමාණයට අවිියද සපයාගැනීම දක්නට ලැු නෑ ති මඔක තමයි ත්වය මේ තත්ත්වය මත මේ කැරල්ලට දවාසිසාහගත තත්වයන් විශේෂම කැරලිකරුවන්ට අවස්සාගර තත්වයන් ඇති වුණා. හොඳයි තවදුටත් බලනකොට පැදිලිව කියනෝ මේ නිසා ඉංග්‍රීසි හමුදා පැමිණි විට බහෝ අවාසිතාගර තත්වයන් යට තය සටන් කිරීමට කැරලිකරුවන්ට සිද්ධ වුණනාා විධ අවාසි සහර තර්්‍යයන් විටින් විට ඇති වුුණා ඉති ඉන්දයාන්ු සෙබලුන්ගෙන් ගත්තම හරි අඩක් විතර තබදුවට තිංග විසිට සහහි ලබාදීමද ඉන්දයාන් ජනතාවෙන් කොටසක් කැරලට එකතු නොවියමද මේකට අසාර්ථකෝුණ දැන්ුවපුතේ ජාතික සටනක්නයක ද එක රාජක් වෙනුවන්න මේ සමස්ත ඉන්දියාවගේන රට වෙනුවෙන්ම තමයි මේ සටන යන්නේ එතකොට මේමගේ සටනක් සිද්ධ වෙද්දී එක් එක කැරලි කණ්ඩායමක් එකතු වෙලා හරියානවද නෑනේ දෙතකට පැහැදිලිව සමස්ති ඉන්දයානුවන්ම සමස්ස ජනතාවම මහජනතාවම එකතු වව කෙනෙක් යුද කරන්නකම් ඉතුරු පිරිස බලාගෙන හිඳීම මෙතන මේ වගේ අවස්ථාවකදි කරන්න බෑ නේද ඒ නිසා පැහැදිලිව කියන්න වන දකුතේ මෙතනද පැදිලිව කියන බ සාටන අසාර්ථක වෙන්නට ඒදේ හේතුවෙන මොකක්ද මේ ඉන්දියාන සෙබලුන්ගෙන් ඉන්දියයාන් සැබලුන්ගෙන් හරි ආඩක් මොකද වෙන්නේ ඉංග්‍රී සන්ට සහය ලබා දෙනවා පිරිසක්කවා තමන්ගේ වාසිතකා විිට කපි දන්න ඉංග්‍රීසින් කෙළකෑන්න්නේ මුදල් භාවිත කරන්න උුන්ට කරන සේවයන්ට වැටුක්ගවන වහෙන පැහැදිලිවමක් ඉංග්‍රීසින්ගේ පැත්තටත් හිඩිය තමන්ගේ වාසිතට තමන්ගේ රටද තමන්ගේ රාජ්‍යද තමන්ගේ මිනිසුන්ද ඉන්දියානුවන්ද තමන් මේ කියල කිසිූ හැගීමක් නැති පිරිසිනානතකොට දැ මේ වගේ පිරිසක් මේ කැරල්ල තුළක් දක්නට ල මේ සාක්නට විශාල අවස් සහ්‍ය තත්්‍යයක් නති ඒ වගේ තත්ත්වයා කැරතේ මේ සැබලුන්ගෙන් හරි අඩක් ඉංග්‍රීසින්ට සහය ලබාදීම දක්නට ලැබුණේ වගේම ඉන්දියානු ජනතාවගේ කොටසක් කැරල්ලට එකතුනේ සියලු දෙනාම එකතු කරල්ක් කළ තර අපට කියන්න වැසිියලු ඉන්දයාුවන එකතු වෙලා ටයුතු කරා කළ කැටනකොද හරි අඩක් විතර නද කීපදනෙක් මේ හරි අඩක්ම මේ සඳහා කිසිදු සහයක් දැක්වේ න ඉතින් ඒ නිසා ඒ තත්වයන් තුළ නද ඉංග්‍රීසින්ට සහයිලා බාදීම ඉංග්‍රීසිීන්ට සහයලා බාදීම ඒවගේම මේ කියන්නාව කොටසා කැරල්ලට එකතු නොවීම මේ කරන්නු දෙක හේතුවට ගෙනත් මේ කැරල්ල අසාර්ථක වුණා එළඟට ෙනව කැරල්ලට සම්ඳ ව ඉන්දයානුවන්තුළ ඉංග්‍රෙසි විරෝධය කැපවීම හා සටන් කාමිත්වේ නවාඩුව තිබ නමුත් ඔන්ගේ වීරත්වයට පමණක් ඉංග්‍රීසින්ගේ ප්‍රහාර වැලැක්වීමට හැකි නොවීය පදදේ කියන්නේ කැරල්ලට ව ඉන්දයානුවන් එතකොට මේ ඉන්දියානුවන් ගත්ත හම ඒ අයට ඇතම ඉංග්‍රීසින් පිල්බඳ විශාල විරෝධයක් තිබඒ අයට ඒයි විරෝධතාවේ නිසාම තම ඇතර මේ කරල්ලට සම්බන්ධ වනේ නේද ඉංග්‍රීසින්ට විශාල විරෝධයක් ඔවුන්තුළ තිබ්බා ඒවගේ මෝන්ට කැපවීම තිබ එහම රැත්ත න් මේ වගේ සර ව්‍යාපාය කර මුුණ දෙන්නටේ නහැ වෙන තිවරෝපියය ජාතියක්ක එ කෝන්ගේ අභ්‍යායි දෙක්ක මූන්ට මුල්ලා සරන් කරන්න නෑ විරෝධයක් තිබ ඔන්ට කැපවීමක් තිබ්බා සහ සටන් කාමීත්්‍යයක් තිබ්බ ඔ සටන් කාමීනිසාතම යුන් සටනකට අනිවාරයෙන්ම එකතු වෙන්නේ. හැැයි මේදේවල් තිබ්බට වීරත්ව නැදැ මේ තුළලින් පේනමකක් දෝන්ට තිබ වීරත්වය මේ වීරත්වය කියන කෙම සටනක් ජයග්‍රහණය කරන්න දැනේදකුද කෙනෙක් වීරත්වය තිබ කෙලබ හැය කෙනට ඇයිකට හරි ස සූදාානමක්තියෙන්න්න ඕන සමහල් වීරත්්‍යය අභිභාවා කවත් සූදානම්විච්ච කණඩයමකට එකට මූුණ දෙන්න පුළුව. තිේනිසා. පක මෙත පහැදිලගේ වීරත්වයට පමණක් ඉංග්‍රීසින්ගේ ප්‍රහාර වලක් වන්න අනිවාරෙන් අභ්‍යාධ තියන කෙතරම් වීරෝ කෙරම් දක්ෂ පුද්ගලෙකුුණ අවයාදයකින් සහට වඩා දෙයකින් ලැබෙන ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වවෙන්න නැත්තං ඒවට ලක්වෙන්න පුළුව. ඉතින් ඒනිසාතමයි පැහැදිලිව මෙතම ද කියන්නේ. වීරත්තය විතරක් තිබීම සටනට සුදුසුකමක්. මෙතනද මේ අයගේ කතාාවතුලින් අපට පැදිලියද වීරත්වය කියන එක තමයි ඒය ඒයිගේ පැත්තෙන් දෙ නුත්සාහ කලේ මේ කැරල්ලා අවස්ථාවට හොඳයි කත්තාය නම් ප්‍රදාන කරුණක් මේ සාටන සාර්ථක වෙන් වීරත්වය පමණක් මේක वाලක්වාන්නට ප්‍රමාණවත්තු න ඒඟට කියනවා මේ තත්ව යට තේ කැරල්ල සාර්ථක වීමට බල පැහේතු කහිපයක්ත් පහත සඳහන් ලෙස කෙටියෙන් දැක්විය හැක කැරල්ල අසාර්ථක වීමට බලපැත් ඔන්න තවත් හේතු කීපයක් මෙතනද කියලා හොඳයි අපි බලමු අපි මෙතෙක් වෙලා කතා කර ඔන්න මේ කැරල්ල අසාර්ථක වෙන්න තම කැරල්ල අවන් ඉංග්‍රීසින් යග්‍රියානයක් ලබාදනට මොනවගේ දේවල්ද හේතුන කර දැ ඒතුළින් අපිට පැහැදිලිව පෙනනා කරුණු කිහිපයක් මනේද කැරල්ල මුල් කරගෙන කරුණ කීපය ගොඩ්නැගුණා. හැබයි අප එතනින් එහාට ගයාාට පස්සෙ මේ කැරල්ල අසාර්ථකවෙන්න පවත් ප්‍රද්‍රහාණමම හේතු වෙච්ච දේවල් කීපයක් තියෙන ඒවාඇතතර මෙන්න මේ කරුණු ගන්න පුළිුවන්තයක මොුණ අද මෙතන ටයිති වෙන්නේ හලවිනිි දෙදකනවා පොදු සැලැස්මක් හෝ අනාගත වැඩපිලිවෙලක් මේ කැරල්ලිකරුවන්ට තිබබින. පොදු සැලැස්මක්තියෙන් ඕො ඒක යන්නේ දැන් අපි දන්න ඉන්දියාව කඩ විශාල රටක් දියාවේ විධ ප්‍රදශල විධනතාවය කැරල්ලට එකතුව. එතකොට කැරල් එක් ප්‍රදේශනක න විධ ප්‍රදේශවද ක්‍රියාත්මකයින්න. එතකොට මේ හැම දෙනාට පොදු සැලැස්මක් තින. කෙනෙක් තවත් ආකාරයකින් කැරල්ල එක් ප්‍රදේශපාතනකට තාව කෙනෙක් තවත් හදිියදයක්. අ කිසිද කණ්ඩායම් හැඟීමක් නැතමේ සටනට එකතු එකමුතු වීමක් නැත්නා? යායට ඕනවන විදිර වශවිධතයේය එන විදිහකර මුූන් දෙෙන වනන් අන්න තන සිදු සැලස්මක් සංවිධානත්මක බව නැඒක තමයි මෙතන දක්නට ලැබුණේ මේ කැරලිකරුවන් තුළ කිසිදු සංවිධානාත්මක බව ඒන පොදු සැලැස්මක් නැත්තං අනාගත වැඩ පිළිවෙලක් තිබබ නැහැ පොදු සැලැස්මක් අනාගත වැඩ පිළිවෙලක් තිබබ නෑ අනිත් එක මධ්‍යගත නායකත්වයක් නො තිබීම මධ්‍ය ගත නායකත්වයක් නොති බේ ගැනීම කවේපපුතේ දැ නායකෙක් කුනාට පස්සේ හොම මධ්‍ය ගතනායකය අපි කෙන නායකය කුුණට පස්සේ පැදිලිවම ඒ නායකය සියලු දනා වෙනුවෙන් පෙනී සිටින සියලු දනාාව වෙනෙන් සට්න නියෝජනය කන මෙතන දහම එකක් නෑ එු නායක අපි දැක් කෙනහැ ि सा ्यवस्था है अप किों अपी लांकावा पළි बंदों कता करराद्दी आप केनों निधास व्यपारत में निधा व्यपारी में पुद गलिया नाकाते ගता में पुद ग मैं मूलि करते में साान व्यपार है तद අපीට मी खैර තුलदी एक प्रधानना के क संविधाने करන්න यदि संधान लाबा देन ඒ ක්‍රියාත්ම කරන්න ඒ සඳහනායක හිටනෑ මිනිසුන් හිතන හමුදාවක් නන සපොයි හමුදාව මහජනතාව ප්‍රාදේශය පාලක මේ අය පොදු කෙනෙක්ගේ යටතේ පොදදු මතතියක්යටට තයනෙ මේ ඔවුන්ගේ අවශ්‍යතාව ඔන්ට හිතන හිතටඒ අවශ්‍ය විදිහට බලල තමයි සටන සම්පූර්ණ කර මේනිසා ඔන්න මධ්‍ය ගත නායකත්වයක් නොතිබීම මේ සටන අසාර්ථක වෙන්නට හේතුනදැ සේනාවක් ගතත්වේපුත එත්තන ඉන්නවා සේනාපති කෙනෙක් නද එයාතයි ඒකට නායකත්වය මූලිකත්වය දෙ ඉංග්‍රීසි හමුදාත්වත් අපි දක්නට ලැබෙන ඒ හමුදාවට සටන්වට මූලිකත්වයද නායකත්වයගත් නාණ්ඩු කාරවරුන්න. හැබැයි මෙතන දහම තත්වයක් නැති නිසා ඔන්න අසාර්ථක වෙන්න හේතුනාා අන දේතමයි ඉග්‍රීසි හමුදාවට මහුණදීමට අවශතරම් අවි අයුධ නොමැතිවීම අප පෙරදිත් පැහැදිලිව සඳහන් කලා හැමතිස්සම එක සටනක් නං හැරැල්ලක් නං ඕන ම අවසාක විශේෂයෙන්ම යුරෝපීකයන්ට එරහිව මූුණ දෙනවානන් ඔවන්ගේ ප්‍රබලත්තෙරදව කටයුතු කරන්න අව අයද තියෙන්න්නේ ඕනි අවියායද නොමැතිව කරන්නක දැ මේ වගේ හැරල්ලා නේද තිය නිසා ඒක නොමැතිවීමත් නේද ඔවුන් කරේ මොකක්ද ඉං්‍රීසින්ගේ අවාදකිීපගේ බඩාවලින් හොරකං කරගනීම යන ඔවුන්ට අවශ්‍ය විදිර සේලදනට අවයාදති බෙන මේකත් හේතුනා ඒ අවාද එක්කතකට මුණ දෙන්නට මෝන්ට පහසු වීම ඉළඟට සඩන්කාමින් අතර පනි විඩහුවමාරුව සංිවේදන දර්වලවීම ඉන්දයානුවන් කොටසගේ සහය ඉංග්‍රීසින්ට ලැබීම පණ විඩහුවමාරුව සන්නිවේදනය මෙ හොම දුර්වලයි ඉන්දියානුවන්ගේ කොටසක් ඉංග්‍රීසින්ට සහහි ලබාදීම දැන් මේක අපිට දක්නට ලැබිලත්න තවත් තිහාසික කතාන්දරයන් අපි සාකච්චා කරදි සටන් සාකච්චා කරදි දේබුතය. ඉන්දියානුවන් ගේ තුළක් මේ අපිට තොකර මේ සිපොයි කැලල්ලද දකින පුොලා ොක්ද ඒ අය සහය දෙන්නේ තමන්ගේ රටට මවභූමියයට තමන්ගේ පිරිසට නෙවේ ඉංග්‍රීසින්ට එකට හේතුව තමන්ට ලැබෙන පෞද්ගලික දත්ගලිම වාසි තකා තමයි ඒදේවල් කරනත මන්ට ඉංග්‍රීසින්ගේ අරතයේ රැකියාවක් ලැබෙනවානං ඉංග්‍රීසින්ගේ අරත දීමනා වැටුක් ලැබෙනවානං නැතන් අම් කිසි ඔවන්ගේ තනතුරු නිලනාව ලැබෙනවාං ඔනො දේවල් මුල්රගෙන තමයි සමහර බොහෝ මේ ස්වදේශකයන් මේ අවස්සාවේදේ සටනට යන්න ඉංග්‍රීසින්ගේ පැත්තට ඉති ඒකත් විශාලාවා සිසාගත් තත්තකුණේ වගේම පණ විඩුවමාරුව සංනිවේදනය විඩ හුව මාරුව සහසන්න වෙදෙන ොහොම දුර්වල මට්ටමක තමයි මේ අවස්ථා දක්න ලැති මේක එක හේතුවක් වවෙන්න පුළලන් විට පහැදිලි අපි කියල මේ ඉන්දියාවගත් හම විශාල භෝමයක් විශාල රට එතකොට කැරල්ල කියනක එක ස්ථානක මධ්‍යගත වෙලා නෙවෙයි විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන් මුල් කරගෙන විවිධ ආකාරයෙන් තිබ්බේ තිගේ නිසා ඒකේ හරි මධ්‍යස්ථානයක් මධ්‍යගත පුද්ගලයක් දක්නට ලැබෙන්න්න මේ තත්ත්වයට ති අර ප දිවැරදි විදිර ුවමාර වීම අත් සවේදධනය හරි හැටවීමවාත් අපිට තවදුට දක්නට ලබෙන්නේ න ඉති බොහොම පැහැදිලි මේ කියපු හැම්ම කරුණක්ම නේද සියලු කරුණනක්තුලින්ම මේ සටන අසාර්ථක වීම ඇත්තරම මුල කාලේදී දක්නක ලබන කාලයක් යනකොට ඒ තාත්යන්න එක බොහොම පැහැදිලිව පියන් තිිනත දැලුව කෙටියෙන් පොදු සැලස්ම කනාගත වැඩ පිළිවෙලක් මේ සටනට වැකිසිසේත්ම තිබන හැ. බද්ධගත නායකත්වයක් නැත මේ සාටනට මූලිකත්යක් ගත්ත පුද්ගලය ටියනහැ ඉග්‍රීසි හමුදාවට මුහුණු දෙන්නට පුළුවන් තරම මේ අවිය අයුද ඒ අවයා දෙක සටන් කරන්නට පුළුවන් තරම මේ දේවල් මේ කැරලිකරුවන්ට තිබෙනඒ. වගේම තමයි සටන්කාමෙන් අතර පාණි විඩුහුවමාරු කිරීම සංනිවේදනය ආදී. ේවල් ොම දුර්වලතත්යකති බේවනි නිවැරදි ලෙසදැයි ඇත්‍රම සටනක් කැරල්ලක් කියෙන දේතුළ දුවපුුතේ හොඳින්ම මේ සන්නිවේදනය සහ මේ දේවල් තියෙන් නොලි මේ පණ විඩුවම නැත්න ඔු නිළඟට කරන්න කුමක් දඔවන්ගේ යන්න ඕන මාර්ගයකුමක් දමින් කිසිදු අවබෝධයක් නෑන එක ක්ඩෑමගේ එක දෙයක්ක් නවර තවත් ක්ඩායි මක්තාවව දෙයක් ඉතින් ඒවාගේ තත්ත්වයක දි නේද අර සාමයක ොහුණදේ නැතිනිසා ගැටලුව ඇති නැති නිට කඩවැඩි තිඒ කත් තුයි වගේමතින් අර වාසේතාකා ඉංග්‍රීසින්ගේ පැත්තට ගිය ඉන්දයානුවන් පිරිසකුත් දක්නට ලැබනති මේ කියන්න දේවල් තමයි දුවෙකුතේ සටන මේවිදිහට බොහොම හොඳින් පටන් අරගෙන් හැබැයි අවාසනාවන්ත විදිලි ඉංග්‍රීසින්ට ජයග්‍රහණයක් ලබාදනින් අවසාන් වෙන්නට හේතුවනේ. එහන් දුවකුතේ අපි හොඳ අවබෝධයක් ලබා ගත්ත මේ කැරැල් අසාර්ථක වෙන්නට මොනමගේ දේවල්ද හේතුවනේ කියලා. ඉති මේ කිය පුසියලු කන්නුතලින් අප පෙනියනව කැරල්ල අසාර්ථක වෙන ගොඩාක් ේවල් නිර්මාණය වනේම මේ අය තුළින් කියන එක. ඉතින් කෙසේ නමුත් ඒක වාසි සහගත වෙනවානක් පිළට නමුත් දැන් අපිට තවත් දැනගන්නටවන ගතගත්දයක් තිේ නො මේ කැරල් අසාර්ථක වීමත් එක්ක අවසානයේ මේ කැරල්ලෙන් මොනමගේ ප්‍රතිපාලයක් ද ඇති වනේ කියලා. අපි දන්නව ඕනම සටනක් වෙන්න පුළුවන් ඕනම කැරැල්ලක් වෙන්න පුළුවන් අවසානී ඉන්න යහපතක් හෝ අහපතක් නේද ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔන්න එ අපි බලමු මේ කැරැල්ලේ ප්‍රතිඵලය කොයි වගේද අවසාන වනේ කියලා. ඔන්න දැන් අපි තිනව පැදිිේකොට තුඩිින් අත්්‍යය කරන්න කැරැල්ලේ ප්‍රතිඵල අපි බලමු එකනෙ එක මොන වගේ ප්‍රතිඵලයක්ද මේ තුළින් අත්තුනේ කියලා. වන මුලින්ම කියනවා එක්දා සටසේ පනස් හතවර්ශයේදී කැරල්ලා සාර්ථක වුවත් ඉන්දියාවේ අනාගතයකෙන් හි බලපාන ප්‍රතිඵල රැසක් එමා ගිං ඇතිවිය එබන්ධ ප්‍රතිඵලකි හිපයක් පාත දැක්වේ හොැ දැ කුමන ප්‍රතිඵලයක් අත්තුනත්දුවේ පොතේ දැක්න්නේ ඉන්දියාව තුළ නේද ඉන්දියාවට තමයි එක බලපාන ඉදියාව නාගතය කෙරෙහි නේද කැරල්ලක් විශාල කැරැල්ලක් අවසානය. ඉතින් එනිසා මේකේ ඇතිවෙන ඕන ෑම ප්‍රතිපඵලයක් ය යහපත් වනත් එක අයහපත් වන එක ඉන්දියාවට බොහම කෙලින්ම බලපාන තින් අපි බලමුහිනා කොයි වගේ දේවල්ද මේ තුළින් ඇතිවුණේ කියල. මුල්ින්ම කියනවා? පෙරදිග ඉන්දියාු ඉංග්‍රීසි බෙලද සමාගමයේ පාලනය අවසන් කර ඉන්දියාව පාලනය කිරීමේ වගකීම බ්‍රිතාන්‍ය රජය වෙතට පවරාගැනීම හොම පැදිලී අපි දැන් අපට අවබෝධයක් තිෙනවා දපොතේනේ දොලපුතාට විශේෂ අවබෝධයක් තියෙනවා කොයි ආකාරෙන්ද මේ කැල්ල සිද්ධ වුණේ මෙහෙදී සිද්ධ වුණ ඒවාසි සහ අවාසිසාගත තත්ත්යන් මොනවද කියන එක රියතුළින් තමයි මේ ප්‍රතිඵල තැත්තරම අවසානයේ ලැබිලතියෙන්නේ ඉන්දියානු ඉංග්‍රීසි වලද සමාගම අපි හොඳින් කතාකල අි හොඳ අවබෝධ ඇතින දැක්මේ මොකක්ද ඔන්ගේ ආර්ථිකය ඔන්ගේ වෙළඳම් කටයුතු කරගෙන යන්න තමයි මේක බිහිකරගත් එහෙනම් මේ පෙරදි ඉදදියානු ඉංග්‍රිසි වෙලද සමාගමයේ පාලනය අවසන් කරල දාලා ඉන්දියාවපාලනය කරන්න සම්පූර්ණයෙන්ම ලැබුණනා බ්‍රතාන්‍යය රජයක ඒ දර කොටස් කොටස් වශෙන් ප්‍රතානය රජත් මූල් කාලීනව හිටියන් නමුත් අර විශාල පාලන බලයක් තිබ්බ මේ කියන්නව පෙරදි ඉන්දියයන ඉංග්‍රීසිවල්ද සමාගමට නද විශේෂෙන් ආර්ථකය ගත්තාම මූලික වශයෙන් මෙහි පාලනකට යුතු කළ මේ පිරිස්. ඇති ඒ නිසා ඔන්න දැ මෙතනද බ්‍රතානිය රජජයට අර පිරිසට වැඩියේ යම්කිසි වෝ මූලිකත්තයක් මේතුලින් ලැබිලා තියන. බ්‍රතානය රජයට. ්‍රතාානය රජයට තමයි වගකීමෙන්නේ එ මේ අයගේ තමයි පාලනය අවසන් වෙන් පෙරදි ඉන්දියාාන ඉග්‍රිසි වලන්ස මාගමය පාලනය අවසන් ඔන්න හොඳින් මතගතියාගන්න ට ඕන මේ කරුණ ගොඩක් වදගත් මොකදද මතනන්ගේ හට බ්‍රරිතාය රජයටත යන පාලනයක් තමයි සම්පූර්ණමි ඉන්දියාව තුළ පවතින්නේ. හොඳයි. එරි කියනවා තවදුරටත් ඉන්දියානු ප්‍රදේශත්පත් කර නොගැනීමට හා මහරාජවරුන්ගේ අයිතිවාසකම් පිළිගැනීමට බ්‍රිතා්‍ය එකඟ වුණ. දැන් මේ සටනදී බ්‍රිතාාන්‍යන්ට යම්ජග්‍රහණයක් ඇතිවු අරදුවේපුුතේ ඉදිරි වැඩ පිළිවෙලේදී ඉන්දියානුවන්තත් ඒවාගේම ප්‍රිතාානයන්ටත් මේ අය මේ දෙ පිරිසටම පිළිගන්න පුළුවන් විදිී ප්‍රතිපත්යක් තමයි ක්‍රියාත්මක වෙන්න්න ඕනේ ඇතැම්මොකද වෙන්නේ පිතම ්‍රතාාන නොවන් තමයි ජය්‍රහණය කළ නිසා ඔුන් ඕන විදිහට මේද සිද්ධ කරගෙන යනවා කියලා කිවෝත් නද අනිවාරයම නැවතත් ඉන්දයානුවන්ගේ පැත්තෙන් ඉන්දයාලුම මහරජවරුන්ගේ පැත්තෙන් න්න නැවතත් මේ ආකාර කෑරල උද්ගෝෂණයන්නට යෙන දකඩ වැඩි තියෙෙනසායේ අයවත් සමබරව පවත්තගෙනයන්න නිසාන පැහැදිලිව කියන්නේ මෙතනදී මේ කියන්නා විදිහට බ්‍රිතාන්‍ය රාජයටත් මේ කියන්නව බලය හම්බ වනාට පැහැදිලිවම මහරාජවරුන්ගේ අයිතිවාසිකම් පිළිගන්නෙගැනෙ මහරාජවරුන් කිය පිරිසට ඉන්දියාවලල් විශේෂ පිළිගැනීම ක් තියෙනවා නේද රේ ගොල පාලකයන් පිරිසක් එතකොට නිසාන්න ඒ අයගේ යම්යම යිතිවාසිකම් ඒවා පි මකා දමන්න හදානන හැකි කියන එක ්‍රිතන් රජය පැහැදිලිව කියනවා ඒ ඒවගේම තබදුටත් ඒ අයගේ වක්දකීම් හොඳින් පිළිගැනිමින් ඉන්දයාවෙ තියෙන තවත් ප්‍රදේශ අල්ල ගන්න දැන් අපි දන්නවා මේ කැරල් ඇතිවෙන්නටත් විශාල හේතුව කොුණා විටින් විට මේ බ්‍රතාාණන්ට අශ්‍ය පරිදි ඔුන්ගේ ඉදිරීති දම්බමින් මේ ඉන්දයානු ප්‍රදේශල්ලා ගැනීම මොකද මේ සියලු ප්‍රේශී රාජ්‍ය අයිතිවෙන් ඉන්දියානුවට නැ තින් තවත් රට කින් ඇවිල්ලා විදේශය කින් ඇවෙල්ල මේ දදි ප්‍රදේශාල ගන්න ප්‍රතාානයන්ට අයිතියක් නෑ ඒත්ත්තයට තමයි මෙගලු මේ තීරණයට ලැබෙන් ඉදියයානු ප්‍රදේශ තවදුරට මේ කැරැලෙන් පස්සේ අත්ත් කර කන්න කටයුතු කරන්න හ වගේ මහරාජවරුන්ට තම්ගේ යිතිවාසිකම් ඒ විදිහට ලබා දෙමින් තමයි කටයුතු කරගෙන යන්නේ කියලා හොඳයි ඔන්න ඒ පැහැදිලි හෙනම් අපි ඒකත් ප්‍රධාන කන්න දෙකක් අපි සිරගමු තවදුට අතින්දයානු ප්‍රදේශත්පත් කරන ගැනීමඒ වගේ මහරාජවරුන්ගේ යිතිවාසිකම් පිළිගැනීමට කටයුතු කිරීම හොඳයි ඒ අඟට කියනවා ඉන්දයානුවන්ට ආදමික නිදහස ලබාදීම ඉන්දියානුවන් සංවිධානත්මකම ජාතික ගාපාරය මෙහැවීමට පෙළඳීම. හො මේකත් තව දෙයක් දැන් අපි දන්නවා ඕනෑම මනුස්සේක්ක තමන් කැමැතියාගමක් අදහන් අයිති අත්යනෙන එකට දේ පුතේ පැහැදිලිව මෙතනදිත් ඒක පෙන්වාදනවා මේ කරෙන් පස දැ මමුල්කාලීන අපි දැක්ක බ්‍රීතාානයන්ට අවශ්‍ය වෙන ඕවන්ගේ ආගම් පතුරවලා ඒවා විතරක් මේ පිරිස් පිළිගන්න විදිහතය කටයුතු කරන්න හැබැයි මේ තත්වේ අදතයවිි පැදිලිව ෙනනො කැරල්ලෙන් පස්සේ ඉන්දියානුවන්ට ලැබෙනවා ඒයා ආගමික නිදහසක් තමන්ට කැමති ආගමක අදහන්න තොටඒක හරිම වැදගත් ඉන්දියානුවන්ට ලැබෙනොම ආගමික නිදහස කියන එක ඒවාගේම තමයි සංවිධහනාත්මකව ඔවන්ගේ ජාතික ව්‍යාපාරය කරගෙනයන් මොකද ඔවුන්ගේ තික ව්‍යාපරය ඔුන් රට තුල उनන් දේශය වෙනෙන් ඕන් කරගෙනයන යකි සුක්‍රියාදාමයක්නති නිසා ඔ එකටත් බාධාවෙනහැ සංවිධානත්මකව ජාතික व්‍යාපාරය මෙහැවන්නටත් නතනදී ක යුතු කළලා.ති මේවා ඇත්තරම දර්මේ ඇති වෙච්ච ප්‍රतिපාල ගත්තට පස්සෙ . පෙර අප දක්නට ලැබනද ඇතටම ජාතික ්‍යාපාරය හොඳින් මුල්කාලීනව කරගෙන ආව. අම්යම් සංවිධානාාත්මක භවේ සහවසානය කොයි විදිහට මේක සිද්ධ වෙන්න නි කියල මේ දේල් තීරණය කල්ලති බෙනහැ ති ඒ වගේ තත්ව මත තමයි ඇත්තටම අවසානය ඔන්ට අසාර්ථකන් සිද්තියෙන් නිසා මේ අවස්ථා වැදිමෝන් ඇත්තටම උත්සාහ කරන ම සංවිධානත්ම කැරැල්ලෙන් පස්සේ ලැබුණු ප්‍රතිපාලයක් විදිහට ඇත්තක් ැබුණු පාඩමක් විදිහට සංවිධානාාත්මක තමන්ගේ ඒ ජාතික්‍යාපාරය කරගෙනයන් හොඳයි ඔන්න කරනු කහිපයක් අපි එතකොට මෙතනදී මේ කොටසිද අනාවරණය කරගත්තා. මේ කැරැල්ලේ අවසානයේ ලැබුණු ප්‍රතිඵලකෙල්ි කෙටියෙන් මතා කරගත්ත. පෙරදි ඉන්දයාන් ඉංග්‍රිසිවලද සමාගමයේ පාලනය අවසන් වෙලා බ්‍රිතානය රජ්‍ය තමයි ඊලඟට පාලනය කටයුතු කරගෙන යන්නේ. ඊළඟට තවදදුරටත් ඉන්දයානු ප්‍රදේශාත්පත් කරගන්නේ නැතිව. ඒවාගේම මහරාජවරන්ට උන්ගේ අයිතිවාසකම්ලා බාදයමෙන් කටයුතු කරගෙන යවා කියලා එකංග වේනෝ බ්‍රතාානයන් ඒවාගේම තමයි ඉන්දයානුවන්ට ඔවුන්ගේ ආගමකනිදහසල බාදෙනවාඇවිතරක් නෙවෙයි යාගේ සංවිධානත්මකව යයාගේ ජාතික ව්‍යපාරය කරගෙන යන්න පුළුවන් තත්යක් ඇතිවෙනවා කියලා ඔන්න පැහැදිලිව ප්‍රතිඵල ගීහිපයක් මෙතනින් දක්වන්න පුළුවවා හොදයි අප ඉදිරේයට ගිහාාම දැන් අපිට කතා කරන්න තියනොම් මෙතනදී. මේ ඉන්දියාලෝ නදහට යම්කි මෙසටන තුළ තිබ යම්කිසි කැපීපෙනෙන ලක්ෂ කීපයක් ගැන. අපි දන්නවා ඉන්දියා නිදහස් සට්න කෙලා කියන්නේ ඔවන්ටම බොහමආාවේනික ඇදැන් අප දක් න දවයපුතය විධරටවල් වලයේ නිදහස් සටන් තියෙන. නද දැ ්්‍රංශ විප්ලවෙන් පස්සේ ඒවාගේ අමෙරිකාන විප්ලවයෙන් පස්ස මේයාදී වශෙන් අනික ටවල්ල ත අපට මේ විප්ලව කැරලි මේ ව ත්තු දක්නට ලැබෙනවන්. එතකොට ඒවා අවසානයේද ඒ රටවල්වලින් එ න ඕන්ගේ රට උදෙසා කරන සටන් ව්‍යාපාරති. ඉතින් කෙසිනම් ඉන්දියාව ගත්තාම ඉන්දයාාවේ සටන් ව්‍යාපාරය හරිම ඒ අයටම ආවනිකවෙච්ච සටන් ව්‍යාපාරයක් තිබේ මෙහි විවිධ පුද්ගලන් வரින් வரමතු වෙනවා. ද ඉදිදි කතා කරනම ඉදදි අනු සතැන් ව්‍යාපාරෙන අයකින් ගැන එතකොට ඒගේ ප්‍රතිපත්ති සාහක්‍රයාදාමයෙනුත් ඔවන්ටමආාවේ නිකවෙච්ච ඒවා තමයි තියෙන්නේ කैसे නමුත් අපි බලමු මේතනේ දසා කච්ා කරගෙනයනකොට තමයි අපිට ඔන්න ඒ දැනුම ්‍රමක්‍රමෙන් ලබාගන්න පුල න් ති නිසා මත්දලපොත්තාට ගන්න ද ඒ පිළි වලින්ම තමයි උගන්න තකොට මතක තියාගන්න ලෙසි මේ සය අල්ලම කතාන්දරයක්වෙ දියට අපේ මතකේ ඉතින් කैसे නම්මුත් ඔන්න දැන් අපි කතා කරන්න ඉදයාන් දහ සටන තුළ අපිට දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණ විශේෂ ලක්ෂණ මොනවදද කියලා. එ අගතේ ඔන්න මුලින්ම අපි අවධානය යොමු කරනවා දුවපුතේ ජාතික සංගමය පිහිටුවීම පිළිබඳව. ජාතික සංගමය මොකදම ජාතික සංගමය කියලා කියන්න. සහ මේ සංගමය කොයි වගේ පිරිස් දහිටිය කොයාකාරේ මතවාදී්ද හිටියේ. මේ දේවල් ගැනති කතා කරන්නඕනඒ වගේම තමයි මේ සංගමය පිහිටුවීමෙන් ලැබුණනෙ කොයියා කාරි ප්‍රති පලද මේ තුළින් නිදහසටන්්‍යපාරයට කොයි වගේ බලපෑමක් දැඇතිවුුණේ මේ අදිනොයකුද දේවල් අපිට මේ කොට සිද්ි කතා කරන්නතා වශ්‍යයි තිහෙනම් අපි බලමු මේ නිදහසටන්්‍යපාර ඉන්දයානු නිදහසටන් ව්‍යාපාරය තිබ්බ එ ප්‍රධාන ලක්ෂණයක් වෙච්ච මේ ජාතික සංගමය පිහිටු වීමේ පසොබීම කොයි විදිහට ද නිර්මාණය වනේ කියලා හො ඔන්න මුලින්ම කියනවා සිපයි කැරල්ලා සාර්ථකවීමෙන් පසුවගේ වුණු අඩසේ වසක පමණ කාලය ඒ ජනවර්ගවලට සවිශේෂී වූ හැගීම් අභි භවා ඉන්දිියනු ජාතිකත්තය පිළි බඳව හැගීමවර්ධනය වූ කාලයක් ව මොකදමකින් අදහස් කරන කියලා අපිට දැන් මුල්කාලීන අවබෝධය තියන්නේ නිසා පැහැදිලිව කියන්න පුළුවන්දේපුතේ දැ අපි දැක්කා සිපොයි කැරල්ල සාර්ථක වුණා බ්‍රිතාානයන්ට හිජයග්‍රහණය ලැබුණ හැබැයි මේ කැලැල්ලාව සැම් වෙලා කාලයක්ගෑයට පස්සේ දැන් විවිධ ජනවරඩඉන්න. අපි න්න විවිධ ආගම් වලට විද ජාතිීන්ට අයිති මේ ජනවාරඩ විශේෂ ඉින්දයාාව වගේට ගත් හන්දේ පුදේ බහු සංස්කෘතිය පවතින තවත්රටක් ලංකාවත්තා පිහෙමි හඳුුවන්න්නේ නේද හු සංස්කෘතිකරටකේකැන්නේ තවත් සංස්කෘතින් කිහිපයක්ම මේ එක් ක්‍රමයකට නෙම ස්සෙලුදනා යන්නේ ඔවන්ට ආවේනික ජාති නාගාම් මේ විදියට පවතින අපැි යුරෝපී රටව ගත්තොත්තේ මෙහමන යුරපී ටවල් ගත්ම් බෝ ටල් බොහෝ රටවල් ගත්තාම ඇතටම ඔවුන්ට ආවේනික ජනවර්ගැන් ඉන්න එතකොට ආගම්තියන ඒවා බොහොම සීමා සහිත වෙලා තිනෙන හැබැයි ලංකා ඉද බොහෝ මේ ආසියන් වටවාලද ඇත්තහම අපිට දක්නට ලැබෙනෝ මේ බහු සංස්කෘතික සමාජයන් පවතිම ඉතින් ඔන්න ඉන්දියාවතුලතේ එකයි පැහැදිලිවම විවිධ ජනවර්ගවට අයිති එගොලොන්ගේ ඒගොලන්ට තියනෙ සුවිශේෂී හැගේී නැතගේ ජනවර්ගයන්ට ඕවුන්ටාවනික දේවලොුන් යුත්සව වෙන්න පොළුවන් ඔුන්ගේ භාෂාව මේදේවල් අභිභවායමින් මොකද වෙන්නේ ජාතිකත්ේ ජාතිකත්තේ කියන එකට දුවපුුතේ හැමවිටම මතවතියාගන්න ඕනිේ ආගමක් ඒවගේම අනෙකුත් භාෂාවක් හෝ ජාතියක් මේ සීමාවන් නද ස්්‍රීපුරුෂ, භාවයක් මේ වගේයක් නෑ ජාතිකත්තයගෙන ඒකට රටක් විදිහට සියලු දෙනම එක්හසු වෙලා තමයි කටයුතු කර නති. මේක ජාතික සිද්ධ වනම නිදහස් සටන නද. තේනිසා පැහැදිලිවම මෙතනදිය ගොලො වර්ගවෙන්න නැහැ බෙදීම්වලට යන්න නහැට ඉන්දියාව කෙ ගත්තා මත්දෙකුදමි කුල පදනම. අන්ති පදනම මේ දේවල් එක්කාපු රටක්ක ඉදියාව කලගෙන ෙදායිනාං අද දක්වාම ඉති හැඩයි ඉගොලන්ගේ මේ ජාතිකත්වය කියන මේ සංකල්පය මතින් ඉදිරියටට අනකට මේ දේවල් කිසිවක් ඔවුන් සලකාන්න නහැ ඔවුන්ගේ මූලික අරමුණ වෙන්නේ ඉන්දයාන ජාතිකත්වය පිළිබඳව හැඟීම හැම දෙනා තුළම එක විදිහට මතු කරන්න අවශ්‍ය බව හොඳයි ඔන්න මේ දේ ඇතිවුණනාට පස්ස එතරම මේ ජාතිකත්වය ගන එක ඇතිවීම තුළින් තමයි මේ වගේ ජාතික සංගම් බිහිවුුණේ අපි බලමු එක ක්‍රමාණල කොලවසාච්ඡා කරමින් ඔන්න දැ එළඟට කියවා ඉංග්‍රලේසිෙන් යටත ඉන්දාව තුළ බට හිර සංස්කෘතිය පැතිරයාම නිසා දේශීය සාම්ප්‍රදාායික සංස්කෘති ලක ගැනීම පිළිබඳව මෙකල බලවත් උනන්දුවක් ඇති වූ බව පෙනේ. දැන්ම මෙතනි තවත් පොඩියක් දලපුතාල ටකතු කරන්න දැන් විශේෂෙන්ම මේ පාඩමි ගෙනගන්න ඉදි අපි මතත් කරගන්න ඕනමේ ලංකාවට මේ කාලතුලදී නැතං විශේෂම මේ බ්‍රිතාානයන්ගේ බලපෑම් කාලතුලදී ඇතිවෙච්ච. ත්වේ ොකක්ද කියනෙක අපි ඒ පිළිබදව හොඳින් හල තියෙනවනක් නේද අපි කොඩා කාලයිඉදල අපි ලංකාව අපි ජීවත්තන රට බ්‍රිතාාන බල පෑම ඇතම් පෘතු ගේිසලාන්දේසි බල පෑම ඇතිවුණ කාලද අපි මුණුවගේදවලටද මුණ පාන සිද්ධ වනේගල අපි හොඳින් අවධානය මුකල්ල තියනොති එතකොට ඒකම තමයි අපි මෙතනටත්ගේ ඕනේ මොකද ඉන්දියාව කෙල ෑන අපි වගේ මාසියනු රට තක්කුණු වාසියන්නු රටක් විශේෂයෙන්ම. ඉන්දිය අවතුල අපේ වගේ බහු සක සමාජඇත්ය තිෙන ඒකට මේ බ්‍රරිතාරන්නය බලපෑමෙන් වෙච්චහානය ඇතටම ලංකාවේ ඇති වෙච්ච තත්ත්වයට යම් ආකාරයකට අත්ත සමාන කරන්නට පුළුවන් ඉති එනිසා ඒ දැනුමත් උපෝගි කරගන්න පුළුවන් මේ ඉන්දියාව පිළිබඳව හදාරද්දි කෙසනමුත් ඔන්න මේ බහෝ සංස්තක සමාජයක් තියන රට තුළලා අපිදාාන්නවා ඉන්දියාවගත්ත හම බොහෝ උත්සව සමරන බොහෝ ආගනික ඇද හිල්ලි වතාවත් මේ දේවල් වලට මූලිකත්වය දෙෙන රටක්. එතකොට මේ වගේ රටක්තුලේ තියයට සාම්ප්‍රදාායික පැවතිලායන දේවල් ඒ වගේවම සංස්කෘතිය මේක සම්පූර්ණය වෙනස් වනතුවේ පොතේ මේ බට හිරාගමනයත් එක් විශේෂෙන් ඉංග්‍රීසින් නොවන්ගේ යුරෝපී දේවල් අප කියමු. දු වෙලා අසිතාවල් වෙන්න පුළුවන් අහරපාන ඔන්ගේ සිරිිත්ේත් කියෙනද දෙවල් ඕුන් තාවක දේවල් ඒ දේවල් හුරුපුරුදු මේ දේවල් අප මේ ඉන්දියාන්න සංස්කෘතියට එකතුගන්න. තකට මේක ඇතුළින් මොකද වෙන්නේ එන්න එන්න මේවාවර්ධනය උනොහම අර ඉන්දියාාව තුල තිබ සාම්ප්‍රදායික උුන්ට ආාවේනිික ක්‍රමයන් ටිකටික නැතිවෙලා යන තත්ත්යට පත්වවා තියනිසා මේ ගොලොන්ට අවශ්‍යම දෙයක්ක නොමේ දේශය සාම්ප්‍රදායික සංස්කෘති රැකගන්න නැතං ඔඕන්ගේ අනතාරක් නැති නැතං සම්පූුණ ඉන්දයාම මේ බ්‍රතානය රාජ්‍ය කවිදිහයට ක්‍රියා කරන්න ගන්නවා. ඉන්දයානුවන් කියලා ඔුන්ට තියෙනයේ ප්‍රවදක්ත්ය උන්ට රැකගන්නට බැරිවෙනවා හැයි මෙමත නදී ඉන්දයාන්ුවන් හෙමවැනි නැහැ ඕුන් උත්සා කරන්න ඔන්ගේ දේශය සාම්ප්‍රදායික සංස්කෘතිය රැකගන්න මෙතර දිකෙනො ම නිසා ආගමික සමාජය ප්‍රතිසංස් කරන ඇතිකර ගැනීමේ අරමුණෙන් සංවිධාන රාශයක් භිවනාකාරයද මෙකල දක්නට ලැබිණේ.මකදද මේ ආගමික සමාජය ප්‍රතිසංස් කරන ඇතිකර ගැනීම අරමනෙන් විවිධ සංවිධාන බිහිවනා කෙල්ලකයක් දැන්. හැදිලී අපිට වෙලාතින තත්වය නේද. ොම හොලි අපිකිව්වා මේ සම්ප්‍රදාය මේ සංස්කෘතිය මේ දෙවල් තමයි ද විනාශ වෙන්නේ අනේ බටහිරාගමනය නිසා එහනම් මේවැරැකගරන්න තමයි දේපුතේ විවිධාකාරය සංවිධාන බිහිවෙන්න පටාන් ගත්තේ. නතු විශේෂයෙන්ම ආගමික වශයෙන් සමාජය වශයෙන් ප්‍රතිශස් කරන ඇති කරන්න තමයි මේ. සංවිධාන විටින් විට බිහිවෙන්න ගත්ති තින් ඒවායි එකක් තමයි මේ අපි කතා කරන්න යන ජාතික සංගමය කෙසනමුත් ජාතික සංගමය බිහිවෙන්නත් ඔන්න මේ කියපු සියලු සාධක කරුණු වනා කියලා හේතු වනා කියබට පැහැදිලිව මේ සාකච්ඡාව තුළින් අවබෝධ වෙනවානේ ෙන මේ සංස්කෘතියට වෙන බලපෑම ආගමට මේ දේවල්වට වෙන බැලපෑම බලක්වා ගන්න මිනිසුන් එක මුතුන්න තැනක්ත්තමයි මේ සංගම් පිහිතුවා ගැනීම හොඳයි අපි යාමු ඉදිරියට ඉළඟට කියනවා මෙ මේ ඉන්දිියාව තුළ තැරණැගුණු ආදමිග හා සංශෘතික පුනරු දෙයක් අපි දක්කිනවා යුරෝපය තුළ පුනරු දෙයක් ඇති වෙනෝ නේද වැඩවසාම් යුගයා කාවසන් වෙලා ෝ මුොදින් පුුණරුද යුග කරන අපි දක්කිනවා ඒතුළින් අපිෙන නාව පිබිදීමක් පුනරුදකලාල අපි අදහස් කන යුරපය පිළිබඳු කතා කරේ නව පිබිදීමක් ඇති වෙන ොහෝ ෂේෂත්‍රවලවිශෂයම මේ සංස්කෘතිය තුළලා අපිට දක්ට ලබෙන ආගම කලාව මේ අදී ශේෂත්‍රවල තමයි මේ ප්‍රබෝධයක් පිට දක්නට ලැබෙන්නේ අන්න එහෙනන්දුවේ පොතේ ඒවාගේම තමයි ඉන්දියාව තුළත් මේ පුනරුදයක් අපිට දක්නට ලැබෙනවා ආගමික සහසංස්ෘතික පුඳු දෙයක් කියල මේ එකත් විශේෂයම නම් කරනවා ආදමික හා සංස්කෘතික පුනරුදයක් ඇතරවමේතුලින් පස කාලීනව ආර්ථික දේශපානික පොනරුද්දකට එකෙන්න්න පුලුවන් මොකද අපිදැක්ක යුරෝපය තුළ ඇති වෙච්ච පුුරුදේතුළත් නද මුල්කාලීනවඒක කලාවට බරවුණත් එක ආගමට බරවනත් පසුකාලීනව ය තුළ ආර්ථික දේශපාලන ප්‍රතිඵල ඇති වෙනවා. ඉතිං ඒ වගේ තමයි මෙතනදිත් මුල්කාලේදී ආගමික හා සංස්ෘතිික වශයෙන් තමනිික ප්‍රධානව, මේකයන්නූ පුනරුද ඉන්දිියාවුදුර නිර්මාණය වෙනමුකද ඔවන්ගේ ආගමට ඔවන්ගේ සංස්කෘතියට විශාල බලපෑමක් නේංග්‍රීසින් තුලෙන් ලැබුණු නිසා හො ඕේ ඒළඟට හොම වැදගත් කාරයණාවත්කීම මෙතන දී කතා කරදිිපති දැන් පෙරදිග. එවගේ අපරදිග භාෂා ශාස්ත්‍රයහි නිපුන පණ්ිවරයක වූ රාම් මෝහන් රෝයි හොඳින් අපි මේ නාම මතකති යාගානිෙමු පරගඒ වගේ අපරදිග භාෂාෂාස්ත්‍රීහි ප්‍රවීණයක් වෙනම කියන්න වූ රාම්මෝහන්රෝයි ඔහු දහනම වන සවස මුල් බාගේ දීම ආගමික පුන් රුද්දයකට අඩිතාාලම ධර් ද විශේෂ මේ වගේ දේකට අඩිතාාලම දාන්න ඒ කියන්නාව පසුබිමතුලින් නිර්මාණය වෙච පුද්ගලෙක්ට තමයි හොඳින්ම කරන්න පුළුවන් මොකොද ඒ පුද්ගලයාර තමයි මේ කියන්න වූ හැඟීම ගොඩක් ඇතිවෙන්න මොකද ඔවුන් දේශී භාෂාවන්ට දේශ සංස්කෘතින්ට බොහ ඇල්මක්තක්වන එද බොහු ගරු කරන පුද්ගලින් නිසායිති මේකේන රාම් මෝහන් රෝයිත් දේ පුතේ ඒවගේ පුද්ගලය. බොහම පැහැදිලි මේ නම මතක දියාගන්නෝ නිසනද වැඩියෙන්ම මොහු පෙරදිග අපරදිග භාෂාශාස්්‍රයෙහි පුන න්ඩිවරේක් එතකොට අදහනම වනසිවස වගේ වෙන කකට තමයි. ඒහි මුල් බාගේ වෙනකොට තමයි පැහැදිලිවම මේ ආගමික පුනරු දෙයක් බිහිවෙන්න තාවශ්‍ය අඩිතාලම ඉන්දියාව තුළ දමන්නේ. එතුම විසි පහිටවලම බ්‍රහ්ම සමාජයේ කියලා සංවිධානයන්. බ්‍රහ්ම සමාජය ක සංවිධානය ගත් හම් හිදු ජනතාව තුළ තව දුරටත් ආගමිකඒ වගේම සංස්කෘතික පිබිඳීමක් ඇති කරන්න දුවකපුතේ මේ බ්‍රහ්ම සමාජය කන සංකල්පය හේතු පාදක වෙන දැන් මේ වගේ අවස්ථාවක දුවපුතේ මේ වගේ විශේෂ පුද්ගලේ කැවිල්ල මේ ගේන සංකල්ප බොහොමයක් දුරට සාර්ථකයි මොකද දැන් අවශ්‍යතාවක් තියන මොහොතක තමයි මේවා ලැබෙන්නේ ඒද දැන් හැම දෙනාටම පේනෝ ඉන්දියානුවන්ට පේනවාම තමන්ගේ රටිට වෙන්නට යන කර්දරය පිළිබන්නව නැත්තන්ගේ ආපධාවේ පිළිබත් මොකද බටහිර ස සුතයක් ආරෝපනය වුනා කියන්න ඉති පස්සයකින් විදන්නට ටික කමාරුති එනිසා තමන්ගේ ඒ දේවල් රැකගේෙන ඉදිරියට අනක තමයි වැදගත් ඉති ඒ වගේ අවස්ථාව තමයි රාම්මූහන් රෝයි ඇවිල්ල මෙ බ්‍රක්්ම සමාජය වගේ සංකල්පයක් පදනමක් ඉන්දියාවදුල ඇති කරන්නේ මේ නිසා අපි කෙනවාේ ාම් මෝහන් රෝයි හින්දු පුනරුදව්‍යාප පාරේ පුරෝගාමයා කියලා. හින්දු පුනරුදව්‍යයා පාරේ පුරෝගාමය. ද ලංකාව පිළිබඳව කතාකරද්දිිත් දුවල පොතාල ඉගෙනගැෙන තියනෝ පැහැදිලිවම මේකයන්න වූ පුනරුද මෙයාදීමතියන පුනරුදව්‍යයාපාර ලංකව තුළ පැවැති, පුනරුදව්‍යා පරවිශේෂම අපි දකිනව ආගමික පුනරුදය තුළ. ලංකාව ගත්තුත් බෞද්ධ හින්දු ඉස්ලා මේ කියන්න ඔව ආගම් තුළ විශාලාආගමක පුනරු දෙයක් ඇති වෙන යම් කාලයකදී. එතකොට ඒ සඳහාපි බෞද්ධාගම ගත්තුොත් අනගාරික ධර්ම පාලතුමා නෙද ඒවාගේම තවත් බොහෝ පිරිස් අපි ගත්තු විදේශයටටකින් ඇවිල් හන් ස් ටි ෝර්කතුමා හෙලෙන බ්ලගැස්ක මැතිනිය ඇතුළු පිරිස් මේ අයයි කටයුතු කරනවා මේ බෞද්ධගම පුනරුදයටට. පිදක් හින්දු ආගමගත්තාම ආරමග නාවලරතුමා නේද ඒවාගේම රාම නාදන් මහතා මේ අදී පුද්ගලයන් කටයුතු කන්නවා මේ හින්දු ව්‍යා පාරය වුව. ස්ලාலாம்ම්පුල දේ ගත්තා හම අපි දකිනව තිබී. ජයා මහතා නද මේ අදී පු පුද ගලයන් ඒවෙන් කටයුතු කරන්න. ති ඔන්න බලන්නේ එකයි මනි තරම කියනි හරම පහස. අපි පෙරවාසරවල්වද දිගන ගත්තා. පිළිබඳව අපට හොඳ අවබෝධයක් කන ශේෂ අපි නමේශවේ නිද මුල්කාලිින්ගෙන ගත්තම මේ පිළිබඳ වෙතකොට දුවේපුතේ මේ අවබෝධය තුළෙෙන් අපිට ගන්න පුළුවන් ඔන්න මේදේම ඉන්දියාව තුළත් ඇති වඋනාා තොට ඉන්දියාව තුළ මේ වගේ පුද්ගලයින් මේ දහුඳු මුදහන්‍ය රාම් මෝහන්දරුවයි මේ වගේ පුද්ගලින් තමයි ඒ ව්‍යපාරවල ප්‍රමුකත්්‍යයාරගෙන ඒයාආගම් මේ සංස්කෘතින් රැකගන්න කටයුතු කලේ කෙලති නිසා දැි පෙරෝගත් දනුමත් මේ සඳහා දේශ කරගන්න පුළුවන් ලංකාවේ විදිටු නානං ඉන්දියාවේ කොහොමදුන්නේේ කියලා හොඳින් අවබෝධ කරගන්න හො එංගොන්න රාම් මෝහන් රෝයි තමයි අප හඳුන්වන්නේ හිදු පුනරුදවයා පාරේ පුරෝගාමයා කියලා හොයි අපි අමඉදිරයට දැං අපිට පේනවා චයාරෝපයක් රාම් මෝහන්රෝයි, තැි ලංකාවේ මේ විධ පුන රුදධ්‍යාපාරවල පුද්ගලයෙන් ගැන කතා කන්නවාන මේ ද විශේෂම කතාකිලා. පැරදිත් එතොට අපිට පැදිලි අවබෝධයක්වන ඒ නමකිවට පස්සේ අපි දැන් කුඩා කාලීගලම හදාරගෙන එ නිසා ඒ පුද්ගල අනගාර්ක ධර්ම පාලතුමාකම අපිට රුපමැ වෙනවා නේද ඒවාගේ හැඩස්ටේ ෝල්කතුමාකොම ැන් මේ වෙදලපතාටක තවත්තුොන්ින් දැ එෙනවා මොකද මේවා දැන් හදාරල තමයි මේ පාඩමට ඇවිත්තියෙන නිසායිති දැගෙන් දාව ගැන කතා කරදි අපිට මේ පුද්ගලයන්ටිකක් නොහරුවෙන්න්න පුළුවක් හැබැයි දැ මේ පාඩම තුලින් අපිට න්න හො ොරුවත් මේ අය ගැනත් ගන්න පුොළුවන් ලංකාවේ පුනරුදව්‍යා පාර වගේම ඉතින් ඔන රාම් මෝහන් රෝයි කියල හඳුන්වාන්නේ මුොහු ඔොන මෙතන තිප්‍රරිසිතුව මක්කාරයේ දයක්තුනතන දැක්වෙන්නේ මේ රූපය තුළින් හෙන ොන බලාගම මතක තියාගමු මොකද විභාගේදී මේ රූප මේ විසිතම ලැබිලා ඒ තුළින් විවිධ ප්‍රශ්න අපිට ලැබෙන්න්න පුොළුවක් ති නිසා ඔන්න මතක තියාගම මේ රාම් මෝහන් රෝයි මහතා හොඳයි ඉළඟටො අපි බ්‍රහක්්ම සමාජය ගැන කිව්වනේ බ්‍රක්්ම සමාජය කළලා කිවමොකන්ද පහැදිලිවම රාම් මූහන්දරෝය ගෙනා පුය සංකල්පය දැන් මෙතනද කියනවා ප්‍රාර්ථනා සමාජය ආය සමාජාදිය හින්දු ආගම සහ සමාජ ප්‍රතිසංස් කරන්න කෙරෙහි අවධා යොමු කළ සංවිධානතර තවත්හැපී පෙනුණු සංවිධාන දෙකක් කියලා හොයි න මොනාද මේ සංවිධාන දෙක දැන් මොල්කාලීන බිවෙච්චද. ජාතික සංගමය කැන දෙයපුත මේ සියල්ලටම නෑද පසුකාලීන මේවා ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී අපිට ලැබුණ දෙයක් ඉන්දියාවට ලැබුණු දෙයක්. නමුත් මෙනික තමයි පදනන මේ අපි කතා කරන බ්‍රහ්ම සමාජය නැත මේ ආය සමාජය එවගේම ප්‍රාර්ථනා සමාජය මේ තමයි මූලික පදනම මූලික පසුබිම, නිර්මාණය වුණන අවස්ථායි නං ඔන් අපි මතකතියාගම්මු ප්‍රාර්ථනා සමාජය ආර්ය සමාජයේ මේ කියන සමාජත් හින්දුවාගම ඒවාගේම සමාජ ප්‍රතිසංස් කරන ඒවා මුල් කරගෙන. ඒවා සඳහායම්කිසි අනු ග්‍රහයක් ඒවාට යම්කිසි පෝෂණයක් ලබා දෙන්නට බීවෙච්ච සමාජ කියලා අපට කියන්න පුොළුව. නොදයි. ඉළඟට කියවා. අහමඩියා සහාලි ගාර්ව්‍ය පාර. මුස්ලිම් ජනතාව අතරද, සිං සභාවැනිව්‍යාපාරසි ජනතාවතරද සංස්ෘතික ප්‍රබෝධයක් ඇතිකිරීමට දායක වුණා. දැන් දූලපුතාලට මතකයි ලංකාවර මේ ජාතික්‍ය ගත්තට පසවිෂම ආගමික පුුණලු දේ අපිගත්තොත්. ගත්තට පසේ තා ල දදි අපිට දාක්නට ලැබන මේේ වගේ. සම්පූර්ණ සියලු ආගම්වල්ට අයිති ජනතාව එකට ජාතිකත්්‍යය වෙනුවෙන් කඩයුතු කලාට පිදක්නති ලබුණ විධ පුවත් පත්්බිහි කරගන්නවා හිදු පුවත් පත් වෙනම මුස්ලිම් පුවත් පත් වෙන බෞද්ධ පුවත් පත් වෙනම. මේ තමන්ගේ මේ කැන්නාව ආගම තියනේ වටිනාකම ලබාද දෙන්න ඉතින් ඒවාගේ තමයි මෙතැනැිත අපිට පේනවා. විවිධ ව්‍යාපාර බිහි කරගන්නවා ඒ ඒ ආගම්වල උන්නතිය සඳහා එතකොට. හැදලිවම හින්දු ආගම සහින්දුආගමඒ ප්‍රතිසංස් කරන වෙනුවෙන් කමයි මේ කියන ආය සමාජ ප්‍රාර්ථනා සමාජ මේ දේවල් ිහිවුණේ එවගේ ඉන්දාවගත් හම මුස්ලිම් ජනතාව තවතින රටක් කියෙනම් අහමඩියා එවගේම අලිගාර කියන ව්‍යාපාර එවිතරක් නෙම සිං සභා කියන ව්‍යාපාරභහි කරගන්නවා සිීක් ජනතාව. මේ එක්ෙක් සමාජ කොට්ටාශ බිහි කරගන්න සමාජ ගැන තමයි මෙතනති පැදිලිව කිය ඔන්න පාඩන් කරගනිඉද්දී දේ පුතේ පැහැදිලිව එකක් ආගමඉදිරියෙන් දුවලපුතාට පැහැදිලිවෙේ අදාල සමාජනම් කරමින් කෙට් සරහනක් නිර්මාණය කරගන්න පුළුවන් ොකද මේක ගොඩක් වැදග තිබාගේ දී කෙටති ප්‍රශ්න ගොඩක් මේ කොටසදුල්ලි නිර්මාණය වෙන්න පුළුවන් නිසා තයව්දාහරණයක් ගත්ත හම අපිට හින්දු ආගම කෙල්ලෙලා ඉටි දිරියෙන් ඒ වෙනුවෙන් බිහිවෙච්ච මේ ප්‍රාර්ථනා සමාජ ආරය සමාජ නම් කරගන්න පුළුවන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් නැත්තං ඉස්ලාමාගම වෙනුවෙන් මෙ අහමඩියා අලිගාර් ව්‍යාපාර ඒවාගේම සීක් ජනතාව වෙනුවෙන් බිහිවෙච්ච සිංහ සභා ආදිය පිළිබඳවත් ඔන්න පැහැදිලිව කෙටිසටහනක් ආකාරයෙන් කුමනාගම සඳහා කුමන සමාජ ව්‍යාපාර සහ නැතැන් මේ සබාධ බිහිවුණේ කෙල ලියාගෙන ඔන්න පැහැදිලිව පාඩන් කරගන්න පුළුව නනන් ඒ සඳහාත් අපි කෙටිසටහනක් නිර්මාණය කරගම්මු. එ අඟට මෙතන පැහැදිලිව කියනවා? ඉහත සංවිධාන මානවහිතවාදීව කටයුතු කරමින් දහනම වනසිව සාගභාගේයේදී එකකාලෙට ගැලපෙන ලෙස ඉන්දයානු චිින්තනය සැකසීමට ක්‍රියාකාරී වෙනවා. හොඳයි. දෙැ මේ ඇත්තරම මේ ගාලේ ගත්තාම මේ ආගාම් නැතම් මේ සංවිධාන. හිවුල කාලයගත් හම අපිදන්නවා මේ දහ නම වනසේ වස තුළ විශෙන්ම එයාග බාගේ දයක්පට දක්නට ලැබෙනවා මේ සියලු සංවිධහන කුමන ආගමක් අරමුණ කරගෙන බිහිවුුණන් එ හැමෝම කටයුතු කරන්න දෙපුතේ මානව හිතවාදීකම මුල් කරගෙන මිනිසුන් විදිහයට කොහොමද මේ අබියෝග ජයගන් මනිසු විදිහට කොමද අපි මේ සංස්ෘති මේ ආගමමාආරක්ෂා කරන්න එ දිර්තමය හටුත්ක කාටවත් හිංසා පෙඩා කරගෙන කැරලි තර්ජන මේ වගේ තත්ත්වයක් නෙමේ අපිට අපි දැක් කලංකාව තුළ ආගම ක්‍රවාරතුල දක්නට ලැබෙන බොම සාමකාම ක්‍රියපිවෙේ ඔවන් පවත් පත් නිර්මාණය කන්නා මුද්‍රන්නේ කරනවා පිරිවෙන් බිහි කරගන්නවා මේ ආදී විදිහයට ඉතිංඟ මෙත නදිත්තහෙමයි හොම පහැදලි අපපි කතා කරන්න ඔන් මානව හිතවාදීව තමයි කටයුතු කරන්න පෙරබෙන තින් කෙසි නමුත් ඔන්න මේ විදිහට තමයි මේ අය ඉන්දයානු චින්තනය සකස් කරගන්නේ එද චිින්තන අපි ගත්තරට පස්ස ඉන්දියාව තුළ දිිනි සුහිතන් ඕොන විදිහ ඔවන්ට හැගීම එද මානව හිතවවාදී හැගීම හිතා නඕෝන විදිහ සංස්කෘතය පිළි බාධව තියෙන හැගීම මේ සේලු දේවල් බිහිවෙන්නේ මේ පාධනම යකතේ දහනම වනසවසය අගභාගේ වෙනකොට ඉතින් ඔන්න නිසාමාජවලනාම විවිධ පුද්ගලයන්ගේ නාම වගේම නේමී සිදුවම් සිද්ධ ච්ච කාල පරාසයන් ගැනත් අපි අවධානයොමු කරමුමගේකයි ඒවත් වැදගත් කොට සිදුිර සලකර දළපුතාලට ඒවා පැහැදිලිව නම් කරමින්ම කියල දෙද්දි මෙදිට පෙන්වන්නේ ඉති ඔන්න ඒවත් අදගත් මෝදු විභාගයේදී අපට මේ කියන තැන් කෙරහි අවධානයොමු වෙලා ප්‍රශ්න ගොඩනගෙනට පුළුව හොඳයි දැන් ඒවබෝධත්තක් අප අමුදුුවපපුතේ ඉදිරියටඔන දැන් මෙතනදි කියනවා. බ්‍රිතන්ඩ පාල සමේදී ඉන්දියාවේ මහාමාර්ග හ පනි විඩහුවමාරුව දියුණුවී පරිපාලන වශයෙන් රට ඒකා බද්ධවී තිබුණි. මොකති කියෑනනි බොහොම පැහැදිලිවගේනො මේ ඉන්දියයාාව මහාමාර්ග සහ පන විඩහුවමාරුව. මෙන්න මේදේවල් දියුණු වනාා කියර තාක්ෂණයතින් ගත්තහම මහාමාර්ග, විඩහුව මාරු මේ දවල් දියුණු වෙලා රට බොම ඒකා බද්ධ වෙලාති බෙ පරිපාලනය අතින් ගත්හම් දැන්. ඇත්තටම රට තුල යම් කිසි සංස්ෘති මේ වශයෙන් ආග මේක වශයෙන් පෝෂණයක් ඇතිවෙනකොතුේ පුතියනෙක් දේවල් කෙරෙහිත් මොකද මේ ින්තන මිනිස්සුන්ගේ චින්තනය මයිඒම තුළින් වර්ධනය වෙන්න ආගම කියෙලකයන්නේ මිනිසුන්ගේ චින්තනය උසස් කරන්න පුළුවන් දෙයක් එවාගේ මේ සංස්කෘතිය මේ දේවල් කියන්නේ මනිසුන්ගේ චින්තනයට ගොඩක් බලපානදයක් ඉ නිසා රට යනෙකුත් පැතිකඩයන් වලත් යම්යම් වෙනස්කම් ඇතකට මේ කාලය තුළ ජපිට දක්නට ලැබෙනෝ. මෙ තත්තේයට තේ තෙක් තිබ හින්දු මුස්ලිම් බෙංග. පංජා බාදී ජානානන් එතා විිභවායන ඉන්දියානු ජාතිකත්වයක් ගොඩනගා ගන්නට ඔන්න පුළුවන් වෙන. දැඟ මෙසැි ැදිිලිවෙන හින්දු මුස්ලිම් බැංගල් පංචක් දැ අප ඉදියාවගත් හම මේ වචන සහ මේ කියන්නා විවිධ ජාතීන් පිළිබඳව දුලකතා බොම හොඳ අහ තියෙන ඒද දුවලපුතාල මේවා ඉන්දයානු කතා කියවදදිී ඒවගේ ඉන්දයානු චිත්‍රපට නරබද්දී මේ කියන ඔවන්ටාවනික ච්ච භාෂා ජාතිීන්, ආගම් පිළිබඳලු යම් දැනුමක් ලබාගෙන තින්. ඉතිං ඒ දේවල් අභිභවායමි තමයි දුවපුතේ පැහැදිලිව මේ කියන ඉන්දයානු ජාතිකත්වය. නැත්තග මේ එක් ආගමකට එ භාෂාවකට සීමාවනනැහැ. හැම දෙෙනම එක මතු වෙලානේ දෙක මුතුවෙලා ඉදිරිට යන ගමනක් කොරනගෙන්නේ මේ කාල පාරාසේ තුළදී. ඉතිං ආගමික පුොන්ඩද සමයයේදී විදධජනතාව එක්්‍රැස් කර දේශන පැවැත්වීම පුවත් පත් ඇතළු මුද්‍රීිත මාධ්‍යිය ොදාගෙන ජනතාව දැනුවත් කිරීම මේආදී දේවල් අපිට ඩාක්නට ලැබුණා හරිම වැදගත් ජනතාවරැස් කළ දේශන පවත්වන ුවත් පත් ඇතුළු මුද්‍රිත මාධ්‍යෝදාගෙන් ජනතාව ගැනුවත් කරනවා දැන් මේවා කියදදී ඔන්න මතක් වෙනවා අපිට පෙරපාඩාම් නද පැහැදිලිව අපි කතා කළ ලංකාව තුළත් මේ ආගමික ප්‍රබෝධය ඇති කරන්න පැහැදිලිවම මේ විදිහට දේශන පැවැත්ව අපිකි අනගාරික ධර්ම පාලතුමා වැනි පුද්ගලන් ඒ ප predදේශවලින් ප්‍රදේශවලට ගහිල්ල විධ දේශන පැවැත්තුවා ඒවගේ අපිව මිගට්ටුවත් ගුණනන්දහිමි වගේබොහොම වැදගත් භික්‍ෂුන් වහන්සේලා විවිධකාරයේ අපින පානු දුරවාද දී වූ විවිධ කියන්නවන විවි විවාද පවත්වන්නට කටයුතු කන්නවා ඒවගේම අපි දකිනෝ විවිධතුුවත් පත් එළියට එෙනමතකොට අපි දකිනො එක විධ එකක් කාගම්වලට අනුව අපි මුස්ලිම් අපි රිස ගත්තට පස මුස්ලිම් නේෂන් කියලා කියෙන ඊළඟට අපි ගත්තර පස සිංහල බෞද්ධයා පුවත් පතමයාආදය විදදිත විධ ආගම් වලටම පුවත් පත් නිර්මාණති බලන්න ම නිතරමමේ ලංකාවතුළ අපිට දක්නට ලැබුණු මේේ ව්‍යාපාරය ගන්නේ ඔන්න සංසන්ධනය කරමින් අපිට සමානතා. ඒ ව්‍යාරකල දක්නට නොලැබුණ ේවල් මුණනාදීන්දියන් ්‍යපාරය තුළ තිබ මේ ආදී විදිහට අප ප්‍ර සංසන්ධනය කරමින් සාකච්ඡා කරන්න පුළුවන් නිසා ඉති දල කොතාල තේයා ඔවබෝධය ගන්න තනිසාතම නිතරම ඔන්න අපි ලංකාව තුළින් ගන්න පුළුවන්දවලුත් මේ සඳහාහයකතු කරන්න හොඳ එකසිනම තයෙන මෙතන දත්තා අපිට දක්නට ලැබෙන ආගමි පුඩුද සමේදී මේ පුවත් පත් මුද්‍රණය කළ ජනතාව දැනුවත් කිරීම තේවගේම දේශන පවත්තල ජනතාව ඒ අවබෝධය බාදීම සිද්ධ වනා කියලා. හො ඉඟට කියනාදපදය පැදිලිව මේ නිසා ආගමික පුොළරුදය සමඟධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවිය අපිට ඇත්තටම අපි කමකත් ලංකාව තුළ ආගමික ව්‍යාපාරය තුළ පැහැදිලිවම මේ ආගම දියුණු කරන්ද ඇතර ආගමික නායකයන් ඉන්නවා එතන දික්නේද තවර් ආගමට බොහමෑල්මක් දක්වන කුද්ගලයි ඉන්න තකොට මේ සැලු දෙෙන මුත්සා කරනවා අධ්‍යාපනය අධ්‍යාපනය කළගෙන හොඳ මාධ්‍ය මේ වගේ අවස්ථාවකදී තැන් විශේෂෙන්ම අධ්‍යාපනය තුළින් තමයි දුවකතෙක් බොහෝ දෙනා මේ වගේ දේවල් කරන්නට පෙළබෙන මේ වගේ දෙවල් පිළිබඳ හිතන්නට පෙළබෙන නද තියනිසා මේකට එක්කෙනෙක් දෙනෙක් න මේ කුඩාදරුවගේ ඉදලා මේ හැම දෙනාට මේ අධ්‍යාපනයක හා සමානව වශ්‍යා ඉතින් ඒ නිසාවන්න ආගමික පු ප්‍රදධත්තක පැහැදිලිවම මේ අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති වෙනවා ති අධ්‍යාපන ප්‍රබෝධය ඇතිවීමට අප උදාහරණ කීපයක් බලමු කොයි විදිටද අපි කැනපලන් අධ්‍යපන ප්‍රෝධයකොහමහ හොඳ යම්කිසිේ ගනීමක් තමයි ලදෙන් කෝමද මේක ලැබුණේ අපි කරම්ගොලිම නව පාසල් පිහිටුවීම මේ අලු පාසල් බිහි වෙන්න පටන් ගන්නවා ඩ දරවාගේදල එය අදාළ විදිහයට ඔවුන්ගේ ආගම් තබදුට තිගෙන ගන්න පුළුවන් පාසල්තුලෙ නේදනැ තම ඉන්දියාවට අයිති ඉන්දදියානුවන්ගේ ආගම් ඕවන් ටිගෙන ගන්න පුළුවන් ඒව හදාරන්න පුළුවන් එෙන ඔන්න නව පාසල් බිහි වෙන වගේම කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දෙෙන දැන්ගම් ඇතරම යම් කාලකට පෙරදිී අපිට දක්නට ලැබෙනෝ ටිකක් කාන්තාවන් අඩු වශයෙන් තමයි අධ්‍යාපන කයුතුවලට ම ියලෙන් මොකදයාය දරුවන් බලාගැනීම ඒවාගේම අනිකුත් ගෙදර දොරේ වැඩපල කියන කටයුතු වලට සීම වෙන තත්ත්යා අපපිට පෙර සමාජතුළ දක්නට ලැබෙන හැැයි ඔන්න මේ වගේ ව්‍යාපාරතුළින් ශ්‍රීපුෘෂ බේදයක් නැතු ඔන්න කාන්තාවන්ගේ අධ්‍යාපනය දියුණු කරන කාන්තා පාසල් බිහි කරමින් නේද ඒ වගේ නිර්මාණය කරනවා ඉළඟට ඉන්දියානු කාන්තාවන්ගේ සමාජ තත්ත්වය නගා සිටවානට කටයුතු කෙරු ඔන්න ඉන්දාවතුල මේ එකටිකක් ඒ ේෙන්දලළබ දක්කින ලබෙනො මස්ත්‍රී පුෘෂගට්ටනය එතකොට කාන්තාවට යම් පුරුෂාට වැඩිය මේ තැනක් පුොඩක්නේද යම් පහල තැනක්කමයි ලැබෙන් එතකොට මේ තත්ත්වය නැති කරන්නන්න මේ තුළින් කරුණු කාරණායදෙනවා සමාධ තත්තේ කාන්තාවගේ තවටික් නග සිතව අධ්‍යාපනය ලබිල ව්ගත් කෙනෙක් බවට පත්වෙනවාඒවගේම සමාජ කලය තුළත් පුරුෂය හා සමානව තවත්තා හොද පෙරලියක් කරන්නට නැත්ත හොඳ සමාජ තත්ත්යක් ගොඩ නගාගන්නට කාන්තාවට මේ තුළින් ලැබෙනවා යම් කිසි ප්‍රබෝධයක් ඉතින් හෙන ඔන්න අධ්‍යාපන ප්‍රබෝධය කියෙන එක හරිම වැදගත් ආගමික පුනුරදේ දක්නයට ලැබුණු නව පාසල් පිහිටවීම කාන්තාවට අධ්‍යාපනය ලබාදීම ඉන්දිියයානු කාන්තාවමගේ සමාජ තත්ය නගාසිටුව මේ කියන කරුණු අපි හොඳින් මතක තියාගම්මක. හොඳ උදාහරණ කිහිපයක් තමයි මේ ඉන්දයාන මේ ධ්‍යාපාරය තුළ විශේෂෙන්ම අධ්‍යාපනක ප්‍රබෝධය ඇතිබීම කෙරෙහි හොඳ ඒ උදාහර ටික බැල්ලීමෙන් පස්සේ ඔන් අප අවධානයම කන්න මේ බ්‍රිතාා්‍යය පාලන සමයේදී ඉන්දියාව ඇතිවෙච්ච අධ්‍යාපනය අවස්ථා මේ නිසා සමහර ඉන්දියානෝ මොකද කරන්නේ යුරෝපා රටවල් වලට ගිහිල්ල අධ්‍යාපනය ලැබෙනෝ දැන් ඒයට මුොල් කාලින්නම අධ්‍යාපට මෙතරම් උනන්දුවක්. නැත්තං මෙතරම් වුවමනාවක් තියෙනෙන් නැහැනම් දැන් මේ වගේ ව්‍යාපාරයක් තුළින් අධ්‍යාපනයට ආගම ප්‍රබූදධවත්වවෙන්න කොට නේද මේ දේවල් එ යම්කිසි උනන්දුවක් ක අයත්‍රත් ලැබෙන. එකොට ඒ තුළින් මොකද වෙන්නේ. මේ අය යුරෝපා රටවල්වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්නට ඔන්න කටයුතු කන්න විශාල වශයෙන් මේ කාලතුලද ඉන්ද්‍යයානෝ මේ ඉන්දියාවතුලින් මේ ලැබුණු මේ ප්‍රබෝධයෙන් ලැබුණේ උන්න තිය නිසා යුරෝපාරටවල්වලට ගිහිල්ල විශ්විද්‍යාලවල ඒවාගේමයාමම් ආගමික මධ්‍යස්ථානවල අධ්‍යාපනික මධ්‍යස්ථානවල ගිහිල්ල මේ දැනුම ලබාගෙන අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න. ඒකත් අපිට මෙතැනවි කියන පුුලොන් කවත් විශේෂම ලක්ෂණයක් මේ කාර්තා වේදී. හොඳයි අපයාම ඉදිරියට ඒඟට කියනවා ඒවාගන්නේ දහස ප්‍රජාතන්ත්‍රවාදය සමින් සයිතිවවාස්කම් මාධදය පිළිබඳව යුරපයේ තිබා කල්ප ගැන ඉන්දදියාන උගතුන්ට අවබෝධයක් ලැබෙන. දැංවා යුරෝපාටවල් වලට ගිහාාම එතන දක් නැ තින තත්ත්ය හත් පසෙන් වෙනස්. ඉන්දියාවට සමානව ගත්තාම එතකොට පැහැදිලිබව දැං අධ්‍යාපනය ලබන්න ගිය ඉද්‍යාන උගතුන්ට මේ යුරෝපය තුළ තියෙන සංකල්ප අවබෝධ වෙන. නිදහස්ස. ප්‍රජාතන්ත්‍රවාදය. මිනිස් අයිතිවාසලා. මේ කියන දේවල් පිළිබඳව පූර්ණාව බෝධයක් ඇර ලැබෙන්න මේ යුරෝපාටල් වලට ගියට පසන්න. ඒ උගතුන් තුළින් තමයි දියකුතේ තවත් තබ දුලටත් මේ සටන්ව්‍යාපාරයට මේ නිදහ සටන්්‍යාපාරයට ප්‍රමුකාත්යක් නැත යම් කිසි ඔන්නතියක් ලැබන්නේ ඇය ගෙනගෙනඇවිත් ඒ දෙන දැනුම හා විශේෂම මේ වගේ සංකල්ප ඉංගලන්තේ ්‍රංශේ වගේ රටල් වල අධ්‍යාපනය ලැබූ ඉන්දියානො උගතු යුරෝපා රටවල ජනතාව බුක්තිවිදින නිදහස අගය කලා එයයි දැක්කා යුරෝපා රටවලද මිනිස්සු කෙතරම් නිදහසකින් දිඉන්නේ ඔවුන්ට කිසිදු පිීඩාවක්නහ ඔවන්ට කිසිදු ගැටලුවක් ප්‍රශ්නයක් නහැ ඔඕුන් බොම නිදහස නිද හසයින්න ඔවන්ගේ රටවල්පුුලු ප්‍රජාත්‍රවාද මනිසුන්ට තීරණ තීන්දු ගන්නට හැකියාවක් තියෙනවා මේ ඔවුන් कोොයි වෙලවත් අයට අත්තලා ය කිසි වාමූකට කොට වෙලා නෙවෙ ඉන්නේ මේ වගේ ඔවුන්ට තිබේ දේවල් පිළිබඳව ඉන්දියානෝ උගතුන්ට යම අධ්‍යානයක් අධ්‍යනයක් කරන්නට හැකියාව ලැබෙන එහත් තින්දියාව ්‍රතාාය පාල නිසාහ මවබි මේේ ජනතාව නිදහ සහි මී අතියාකාරය ගැන උුන් කම්පාවෙනවා පැහැලි මෙතන දිකිනෝ දැන්ව ඒ අයයි දකිනවා මේ යුරෝපේකයන්ගේ නිදහස ඒයාගේ ප්‍රජාතන්ත්‍රවාදේ හැබැයි ඒයට පේනවා ඒ දේවල් ඔවු නගේරන ඇත්‍රමුන් අගේ කරනවා අපිකව පැහැදිල මේ අයි බුක්තිවිලින නිදහසගේ කරනම ඉන්දයානුන් හැබැයි ඒ එක් මවුන්ට පේෙනවා තමන්ගේ ටේ දිිය අනුවන් කැතරම් මේ බරිතාාන නැතම යුරෝපිකයන් නිසාම පිඩාවට පත්වා දෙ කියැන යුරෝපයකයන් කෙ කියයන්නේ ඔවුනෝන්ගේ නිදහස බුක්තින්නවා හැබ අකුත්තායට යම් කිසි පිඩාවක් තමයි ඔවන් සි ඇති කර ඉති මේක නිසා තමයි මේ ඉන්දිියනකතු යම් කම්පාවට පත්ෙන් හැබයි ඒකම හේතුවෙනවා ඔවුන් මේ නිදහස් පාරයට යම් කිසිඋනන්දුවක්. ති කරන්න ඇත යම්කිසි ප්‍රබෝධයක් ලබා දෙන්න හ එ අගට ඕන මෙතනදි කියෙනවා ඉන්දියානුවන් කෙතරම් ඉහල අධ්‍යාපනයක් ලැබුණනමුත් මේ වන විට ඔුන්ට ඉන්දියාවේ සිවිල් සේවාාවත හෝ ඇතුළුවීමට ඉංග්‍රීසින් ඉඩ ලබාදී නොතිබුණ දැ මේක ුම අවාසනාවන්ත තත්වයක් දැ ඉන්දියානුවන් රටවල්වලට යරෝපාරටවට ගිහිල්ලලා ඒ අත්දැකින් ඒ දැනුම ඒ සියල්ල ලබා ත්තත් මේ ඉන්දියාන්ුවන් තබදුටත් අධ්‍යාපන කටයුතු වර්ධනයක ලක්කොප්න පාසල් බිහි කරලා ඒවාගේ කාන්තාවට අධ්‍යාපනවස්ථා ලබාදල මේ අධ්‍යාපන කටයුතු වර්ධනය කරලා තමන්ගේ යම් කිසි දියුණුවක් බලාපොරොතුනාත් ඔවුන්ට ඒ හිතපුතරන් දේවල් බ්‍රිතානියන්ගේ පාලනය අටති ැබෙන් නෑ දපුතේ එක මස දෙ කියන්නේ සිවිල් සේවා වටවත් ඔවුන්ව ඇතුළත් කරගන්නට බ්‍රිතාානයන් කටයුතු කරන්නේ නැහැ ඒ අය කිසිදු ඉඩක් ලබාදන. ඒවගේ මේ නිසා මේ උගත් තුමුකද කරන්න ස්වක අයිතිවාන්සිකම ලබා ගන්න කටයුතු කරන්න විවිධ සංවිිධාන පිහිටවනවා ජනතාව ඒවගේ මේ සංවිධහන වල ඉදිරිපත්ව වට කඩයුතු කරනවා මොකද තමන්දැන් තමන්ඩ අවශ්‍යදේවල් සියල්ල තියන. උගත්කම තියෙනවා ඒ අත්දැකේ දැනම තියනු මෙ දවල් ලබාගෙන මේ උගතුවන්න හැබැයි තාමත් ඔවුන්ට ඒ හරි අයිතිවාසිකම් ලැබෙන ැත්ණී සවුන එතනදී මයි මේ අය මේ සංගිධාන හිටවන්න අයිතිවාසිකම් තමන්ගේ අයිතිවස්කන් ස්වකී අයිතිවාසිකම් ලබාගන්න කටයුතු කරන්න නැගී සිටින්නේ. එදකොට මේ අපි සාකච්ඡා කරා දැන් කරම කිහිපයක්ම මේ ක්‍රියාදාය තුළ සිද්ධවෙච්ච. මේ දේවල් ලනවද එපතේ විසිවනසය වසාරම්භේ වෙන කොට මොකොද වෙන්නේ ඉන්දියාව තුළ කෙමෙන් කෙමෙන් මේ දේශන්න ුරාගී හැගීම, පර්ධනීමෙන්න්න බලපාන එතකොට ඔොන්න මේ විදිහට තමයි අපිට පැෙනියන්නේ කොහොමද මේ ඉන්දයානුවන් ඔවුන්ගේ උත්සා හය යර නිසාතම ඔුන්ඉගෙනගන්නට තවත් පෙළඹෙන්න්න උගතුන් නුම් තුළි ිකරගන්න පෙළබෙන්ෙන හැබයි ඒ දේවල් සම්පූර්ණ කරගෙන ආවත් ඔවුන්ට හිමි තැන ඔුන්ගේ අයිති වාසිකම් තමන්ගේ රට තුළ ලැබෙනනහැ හැබැයි මේ දේවල් තමන්ටම කරන මේ යුරෝබිකයන් ඔවුන්ගේ රට තුළ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී නිද හසහිමි විදිහට කටයුතු කරනවා කියලා මේ අසාධාරන්නකම උන්ට පෙනී යන ඔන්න මේක ලොකු හේතුවක් කෙන දයකුතේ මේ අයගේ නැගී සිටීමට හනන්දේපුතේ මේ කොටසුලින් දලපුතලට හොඳ අවබෝධයක් ලැබෙනවා මේ කියන විශේෂම මේ සංගාම් ආදියනඇත්තන් මේ ඉන්දියයානුවන්ගේ නැවත නේද මේකෙන ප්‍රබෝධයක් ඇතිවෙන්න. තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජාතිය වෙනුවෙන් සහ තමන්ගේ මේ ඉන්දියානුවන් වෙනුවෙන් නැගී සිටිනට අවශ්‍යවස්ථාවමික කියේන එක උන්දුල වර්ධනයවෙන්න එහැඟී මැතිවෙන්න විශේෂ මේ උගතුන්ගේ ඇල්ලැබුණු ඒ පන්නරේම යට හේතුවෙනවා ඒවාගේම උගතුන් මේ සඳහා ඔුන් තනිවීදර සංගම්ිටවාගෙන යන්නේ ඔවුන් අනිකුත් මහජරභාවත එක්්‍රස් කරමෙන එක අනකුත් ඉන්දයානුවලුත් එක්්‍රස් කරගණින් තමයි මේ ව්‍යාපාරය තවදුරටත් තුන්න කරගෙනයන්න කටතුගන්ති මෙහෙදී අපිට දක්නට ලැබෙන මේ පසුුවීම ගැන කතා කරද්දේ දක්නට ලැබෙන වැදගත් මද ඇත්තමයි මේ සංගම් ිහිවීම මොකද සංගමයක් තුළ සිද්ධ වෙන්නේ ක්‍රියාකාරිත්වය විශේෂයම විශේෂ පුද්ගලන්නේ කාසු වෙලා මේ සටන්ව්‍යාපාරය තුළු නැතම් මේ දහස ලබා ගැනීම වෙනුව නවන් කරන අරගලයක් පිළිබඳව තමා තක පහැදිලිවම අපිට පැෙනී න්න ති නොවන් හොයිවලේවත් නික බලාගෙන හිටයෙන හැම විට බවුන් උත්සාහ කළේ තමන් කොහොමද නැගී සිරි ඉන්දයානෝන් විදිහයට තමන්ග රට බේරගන්නේ කොහොමද කියන එක හොඳයි ඉතිං ඒ දැනු මත්ත එක් කාපරිැ හොඳාවවබෝධයක් ති න මේ ඉන්දියාව තුළ කොයි වගේ තත්ත්යක්ද මේ පරිතාන පාලනයෙන් නිසා ගොඩ නැගුණේ සහ ඒ වෙනුවෙන් ජනතාව ගත්ත පිත්‍රියාමාර්ගමනවාන්දක නැතිහ මේ පිළිබඳව තවත් ඉදිරියට සාකච්ෂා කරන්නද අපිට බොහෝ කරන්නු තියනොහෙන ඒ සඳහා අපි ඊළඟ කොටසිං නැවත හමුවම මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩිකන්ය නාලිකව සස්්‍රයි් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාටම් ලා තැනගන්න. බෙල්පත්න කොපල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම online පාසල. DP education.